ලැබෙමපතේ දැන් අපි සාකච්ඡා කරන සූදානම් වෙන්නේ පුතේ තවත් එක ගැටළු ආකාරයක් විසඳන්නේ කොහොමද කියන එක. තවත් එක ගැටළු ආකාරයක් විසඳන්නේ කොහොමද කියන එක. මේ ගැටළු ආකාරය වෙන්නේ පුතේ ගැටළු ආකාරය වෙන්නේ පුතේ අපිට අපිට විවිධ ගැටළු ක්‍රම තියෙනවා මේ পেපර්ස් වල එහෙම නැත්නම් මේ වර්ක් බුක්ස් වල අපිට ගොඩාක් ක්‍රම තියෙනවා ශිෂ්‍යත් විභාගයට යන ක්‍රම. ඒ අතරින් පුතේ අද මම මේ වෙලාවේ දැන් කතා කරන සූදානම් වෙන්නේ පුතේ තවත් එක ගැටළු ක්‍රමයක් ගත වූ කාලයේ සෙවීම. ගත වූ කාලයේ සෙවීම. ඒ කියන්නේ යම් කිසි කටයුත්තකට අදාළව ගත වෙච්ච කාලය කොච්චරක්ද කියලා හොයන හැටි තමයි පුතේ දැන් මම ඔයාලත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ. හරි? මම උදාහරණයකට ගන්නවා මෙහෙම පුතේ. ගත වූ කාලයේ සෙවීම. හරිද? පෙරවරු 9:30ට ආරම්භ කළ රැස්වීම පස්වරු 1:40ට අවසන් විය. අපේ හොයන්න ඕන පුතා මේ සඳහා ගත වූ කාලය සොයන්න. පෙරවරු 9:30ට ආරම්භ වූ රැස්වීම පස්වරු 1:40ට අවසන් විය. මේ සඳහා ගත වූ කාලය සොයන්න. ගත වූ කාලය සොයද්දී පුතේ හොඳට මතක තියාගන්න. මෙන්න මේ වේලාවන් දෙක තමයි අපිට වැදගත් වෙන්නේ. මෙන්න මේ වේලාවන් දෙකෙන් අවසන් වේලාවෙන් ආරම්භක වේලාව අඩු කරන මේක ඕන තැනකට හරි පුතේ. අවසන් වේලාවෙන් ආරම්භක වේලාව අඩු කරන. ලියාගන්න පුතේ අවසන් වේලාව පස්වරු 1:40යි. ආරම්භක වේලාව පෙරවරු 9:30යි. දැන් පුතේ මෙහෙම තිබ්බට අඩු කරන්න බෑ. අපි පුතේ මේ වේලාව පැය 24ට හරවා ගන්නවා. කොහොමද පැය 24ට හරවා ගන්නෙ? පස්වරු 1:40 කියපු සැනින් පුතේ මේක පස්වරු නිසා මෙතෙන්ට පැය 12ක් එකතු කරන්න. එහෙනම් 1ට 12ක් එකතු කරපුවාම 13:32:40. පෙරවරු 9:30 කියන්නේ පුතේ ලියාගන්න 0:09:32:30. දැන් පුතේ වාට කරන්න තියෙන්නේ මේ අවසන් කරපු වේලාවෙන් ආරම්භ කරපු වේලාව අඩු කරන්න. මොකද දෙකම දැන් පැය 27ට හරවන් තියෙන්නේ. ස්ටෑන්ඩඩ් මෙතඩ් එකට හරවන් තියෙන්නේ. බිංදුවෙන් බිංදුවක් අඩු කරන්න දරුවෝ 0යි. 4ෙන් 3ක් අඩු කරන්න පුතේ 1යි. 32 හැමමම ලියාගන්න. සෝරි 32ක් අවශ්‍ය නැහැ. 1 30ක් දාන්න. හරි? 13ෙන් 9ක් අඩු කරන්න 4යි. එහෙනම් මේකේ අදහස මොකද්ද පුතේ? පැය 4කුත් මිනිත්තු 10කුත් ගත වෙලා තියෙනවා. ලියන්නේ මෙහෙමයි පුතේ. පැය 4යි මිනිත්තු 10යි. එහෙනම් පුතේ පැය 4යි මිනිත්තු 10යි කියලා අපි ලියාගන්න. එහෙනම් කොහොමද ගත වූ කාලය සොයන්නේ පුතේ? හැම වෙලාවම අවසන් වේලාවෙන් ආරම්භක වේලාව අඩු කරන්න. අවසන් වේලාවෙන් ආරම්භක වේලාව අඩු කරන්න කලින් දීලා තියෙන වේලාවන් දෙක පැය 28ට හදාගන්න. හදාගෙන අවසන් වේලාවෙන් ආරම්භක වේලාව අඩු කරන්න ලැබෙනා පිළිතුරක් එය පැය සහ මිනිත්තු ලෙස වෙන් කරලා ලියාගන්න. ඔය විදිහට තමයි පුතේ මේ ගාන හදන්නේ. නමුත් ඔයාලට එක තැනක ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මේ මිනිත්තු වල මෙන්න මෙතන තියෙන මිනිත්තු ප්‍රමාණයට වඩා මෙතන තියෙන මිනිත්තු ප්‍රමාණය වැඩි. උදාහරණයක් විදිහට මෙතන 30 තිබිලා මෙතන 40ක් අඩු කරන්න තිබ්බොත් මොකද කරන්නේ කියලා ප්‍රශ්නයක් මතුවේ. ඒ වෙලාවට පුතේ මෙන්න මෙතනින් පැයක් ඉල්ල ගන්න මේ පැත්තට. පැයක් මේ පැත්තට ඉල්ල ගන්නවා කියන්නේ මිනිත්තු 60ක් යනවා. එතකොට මේ මිනිත්තු 60යි මෙතන තියෙන මිනිත්තු ගානයි එකතු කරලා අපි දැන් මෙතන මිනිත්තු 30ක් තිබ්බ කියලා මෙහින් ආපු 60යි 30යි 90යි 90ෙන් තමයි පුතේ මෙතන තියෙන ඉලක්කම අඩු කරන්න අවශ්‍ය වෙන්නේ. හින්දා හොඳට මතක තියාගන්න පුතේ හැම වෙලාවෙම මෙහෙම ගෙනෑම් සහිත ගැටළු වෙන්නත් පුළුවන්. ගෙනෑම් රහිත මේ වගේ ගැටළු වෙන්නත් පුළුවන්. එහෙනම් පුතේ දෙකටම ලැහස්ති වෙන්න නැවත එකපාරක් මතක් කරනවා. හැම වෙලාවෙම නීතිය වෙන්නේ අවසන් කරපු වෙලාවෙන් ආරම්භක වෙලාව අඩු කරන එක. හරි? එහෙනම් පුතේ තවත් මේ වගේ ගැටලුවක් අපි සාකච්ඡා කරනවා. ඒ ගැටලුවටත් මේ වගේම සම්බන්ධ වෙන්න ඒකම පුතේ මේ අපි සාකච්ඡා කරපු ගැටලුව වගේ ආකාර ගොඩක් මගේ ප්‍රශ්න පත්‍රය තුළ සහ මගේ වර්ක් බුක් තුළ ඇතුළත් වෙලා තියෙනවා. ඒකම පුතේ
තව ඔයාලට පහුගිය අවුරුද්දේ ශිෂ්‍යත්ව ප්‍රශ්න වෙනත් ගුරුවරුන්ගේ ප්‍රශ්න පත්‍ර අනුමාන ප්‍රශ්න පත්‍ර ගත්තොත් පුතේ මේ අය ගැටු ගොඩාක් තියෙනවා ඒවට උත්තර දෙන්න හැම එකටම පුතේ නීතිය තමයි අවසන් වේලාවෙන් ආරම්භ කළා වඩු කරන එහෙනම් පුතේ නැවතත් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු